ඕනේ අද ඊටත් දවසක් ඉතින් දැන් දවල් 1:00 විතර ඇති වෙලාව මම අද යන්නේ shopping complex එකකට මොනවද තියෙන්නේ බඩු මිල ගණන් කොහමද වගේ දේවල් ගැන කතා කරන්න සහ ඔයාලට පෙන්වන්න ඉතින් අපි shopping complex එක ඇතුළට ගිහිල්ලා බලමු කොහමද තත්ත්වය මොනවද තියෙන්නේ කියලා ඉතින් යනකම් මම පොඩ්ඩක් මෙහෙ වීඩියෝ කරගෙන යන්න අපි ඇතුළට ගිහිල්ලා හම්බ වෙමු එහෙනම් मेक तमें शॉपिंग कॉम्प्लेक्स गैलेरिया काउफहॉफ किएन मम्म मेहमेल अभी बलूम मोना तीन मुझे वे वीडियो करे अभी बलूम गील थिंग मेव तम तीन मे सपत्त तम मुझे मेतुलटेम तीन थिंग अभी पुटा कवि बलूम मोना तीन मुहमद गील सामान्य में सपोर्ट जोड़ूगा यूरो हटाए ऑफ़ होए काके कालिंग असुवर ती बेगदे हटर दिए ने आई थिंक दलित जैसा सपोर्ट होती है ना बहुत डाइव जला पहनना ना मैं हमारे सपा तो देखो यूरो हटाई मेवा लेडीज शूज मेवा तोकोमा यूरो हतली है पनाहाई हटाई ये वाले गणन तमाम तीन नहीं थी मैं ऑफर ऑफर्स एक का तमाम मैं गणा ऑफर्स मैं तो मेरे वड़ा गणा के सामान्य यूरो विश्व की तरह वैडी मीट वैडी है अभी देखो हम इस रात यंग मन दाखनो तो पैतर बढ़ा है ना मैं पैतर कुमार भी है ने कांता वंग देवल एंडों या हैंडबैग मेवा के देवल तो मैं हर ओकोमती है तीन गेस के ब्रांड करती है ना अभी तो पोडा के बदला बलू मैं हर इतिहास ने सपत्तू और ऐतुलट दान आड़िए वगैरह कह ले ये बात मैंने वहाँ में कांडना पुलाव में हर ये मैं तो ना पर्स थी ना ये पर्स एक मारो गणन गहल नैन मैं तीन यूरो हतली है मैं ले दे पर्स की यूरो हतली है मैं का यूरो दहाय है एक यूरो विस्सा एक एक गणन वाले तीन है तीन कांता वांग जगह तीन है फिल्म कट्टे जगह तीन है इतना पर्स तमा तीन है मेहरे परफ्यूम तीन कैल्विन क्लेन ह्यूगो बॉस Thank you.
ආර්මනි තියෙනවා ආර්මනි බ්‍රෑන්ඩ් එකෙත් ඒවා තියෙනවා අපි හොම් පොඩ් ඉස්සරහට මේ හැරි ඔක්කොම තියෙන්නේ ගෑනු කට්ටියගේ පර්ෆියුම් ඒක තමයි තියෙන්නේ මේ පැත්තේ වොච් තියෙනවා යුරෝ 100යි 90යි 100යි ඒ වගේ මේ G-Shock G-Shock බ්‍රෑන්ඩ් එකේ ව යුරෝ 130යි මේ ඔක්කොම wear මොනවාද wear rings මෙතන තියෙන Paul Hewitt කියලා බ්‍රෑන්ඩ් එකෙන් watches ඒව ටිකක් ගන්න යුරෝ 200යි 180යි Fossil Fossil brand के wrist watch है वो आपको मैं यूरो एक ऐसी तिहाई एक ऐसी हत्या है वो एक ऐसी अनुवाय है भाई लास्ट में अरे पोश लोग क्या करती है ना ये वाली मैं तो ना तमाम सुपरी मॉडलों से रिक्त ही है यूरो तुम सी आई देसी आसुवाई මේ වච් එක යුරෝ 420යි මාර පොස් ලුක් එකක් තියෙන ඒ වගේ මේ පැත්තේ ගෑනු කට්ටියගේ මේකප්ස් ගැලමෙන් යාසම් පැත්ත මේ ඔක්කොම මේකප් බඩු තියෙන්නේ ඉස්සරහට යද්දි මේ පැත්තේ තියෙනවා බෑග් හෑන්ඩ් බෑග් එතකොට ස්කූල් බෑග්ස් එතකොට ට්‍රැවලින් බෑග් ඒ හැම එකම තියෙනවා මේ හරියේ අපි සාමාන්‍යයෙන් බලමු ගණන් කොහොමද කියලා මේ ස්කූල් බෑග් එක යුරෝ 60යි ट्रैवलिंग बैग एवं यूरो एक ऐसी तिहाई मैं हर एक तीन स्कूल बैग में मेरे को मैं लंका वेट थी ना देख लेती है ना कहाँ ना पालो यूरो तिहाई एक ना लाभ भाई है भाई मेरे को यूरो है तय भाई බෑග් එක යුරෝ 55යි මේ හරි ඔක්කොම ට්‍රැවලින් බෑග් තියෙන යුරෝ 60යි 70යි 80යි 200යි 230යි 250යි මේ හරි ඔක්කොම ට්‍රැවලින් බෑග් තියෙන්නේ මම බ්‍රෑන්ඩ් එක ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ මොකද එහෙම වුණොත් වීඩියෝ ගොඩක් දික් වෙනවා තව ෆ්ලෝස් දෙකක් විතර තියෙනවා ඔයාලට පෙන්වන්න මේ හැරි ඔක්කොම ස්ටේෂනරි තියෙන්නේ ටෙක්ස්ට් බුක් ඔක්කොම පොත් පෑන් පෙන්සල් කතුරු හලෝ චුටි බබෙක් හිටියා මේ හැල ඔක්කොම පොත් පෑන් පෙන්සල් තියෙන්නේ ඔක්කොම පෑන් එතකොට මේ පැත්තෙත් ඔක්කොම තියෙන්නේ පෑන් යා
හරියට ඔක්කොම තියෙන්නේ පෑන් මේවත් ඔක්කොම පෑන් එක එක පාට් වලින් එක එක බ්‍රෑන්ඩ් වලින් පෑන් ගොඩක් තියෙනවා දැන් මේ හැරී තියෙන්නේ පාටි සෙක්ෂන් එක මේ හැරී gift card එතකොට gift wrappers wrapping papers එතකොට ඒ gift දාන්න පුළුවන් එක එක ලස්සන බෑග් ඒවා තියෙන්නේ මේ පැත්ත ඔක්කොම චොකලට් මේ චොකලට් සෙක්ෂන් එක චොකලට් පැක් තියෙනවා මේ හරි ඔක්කොම චොකලට් තමයි මේ තියෙන්නේ මේක නිකන් පොතක් වගේ ඩයරි එකක් වගේ චොකලට් තමයි තියෙන්නේ ඔක්කොම චොකලට් මේ ඔක්කොම චොකලට් ලින්ට් මේ පැත්තේ චොකලට් පැක් තියෙන්නේ මේ හැරි චූටි චූටි චොකලට් ගාන ගියදන්න ग्राम सी या यूरो तुनाई सत है तो ना मैं एक ग्राम गांडर देने स्वरस की वचस दिए ना पेन दिए ना तो पैन एक यूरो तिहाई पनहाई पनस पहाई हैट पहाई ඔක්කොම වොච් තියෙන්නේ ඒව නෙච්චර ලොකු ගණන් නැහැ යුරෝ 80යි 90යි වගේ මෙතන ඉස්සරහා කැෂියර් එක ඉතින් අද මම මුකුත් බඩු ගන්නෙ නැහැ ඊයේ මම ඇවිල්ලා මට ඕන බඩු ටික අරන් ගියා ඉතින් මට හිතුන ඔයාලට මේක පෙන්වන්න ඕන කියලා මේක ගොඩක් ලොකු shopping mall එකක් ඒ හින්දා මෙතන තියෙන්නේ මුතු හරි නැත්නම් පබළු වලින් හරි හදපු මාල කරාබු ඒවා යුරෝ 130යි 150යි ඒ වගේ ගණන් වලට තමයි ඔක්කොම තියෙන්නේ මම හිතන්නේ සමහර විට මුතු වෙන්න ඇති මම දන්නේ නැහැ ගණම් වේරිංස් ටික තියෙන්නේ ඔක්කොම යුරෝ 900යි 800යි එකක් තියෙනවා යුරෝ 7000යි මේ චේන් එක යුරෝ 1500යි මෙතන තියෙන පොඩි මුතු දෙක එකක් 1500යි අනෙක් එක යුරෝ 7000යි මෙතන තියෙන ඒවත් එහෙමයි යුරෝ 1000යි මේක 2000යි මේක යුරෝ 3000යි ඊයා ඉස්සරහට යන මේ හැරි මේ ෆ්ලෝ එකේ තව ටිකක් තියෙනවා බලන්න මේ පැත්තේ ඔක්කොම මේ හැරි අඬ වයස් තියෙන මේ කලිසන් සපත්තු සෝරි සපත්තු නෑ මේ යට ඇඳුම් යට බැනිය ඒවා තමයි ඔක්කොම තියෙන්නේ මම නිකන් පෙන්නගෙන යන්නම් කොච්චර ලොකුද කියලා අයිඩියා එකක් ගන්න
සාමාන්‍ය මෙහි ඇඳුමක් යුරෝ 30ක් 40ක් ඒ වගේ ගණන් වලට ගන්න පුළුවන් ටී-ෂර්ට් එකක් යුරෝ 25කට 30කට විතර ගන්න පුළුවන් ඩෙනිමක් සාමාන්‍ය යුරෝ 50ක් 70ක් විතර වෙනවා ඔක්කොම තියෙන්නේ කාන්තා යට ඇඳුම් ඉතින් අපි උඩට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා මේ යට ඇඳුම් තියෙන හරිය බලන්න කොච්චර යට ඇඳුම් තියෙනවද එක එක විදිහේ එක එක බ්‍රෑන්ඩ් වලින් මම හිතන්නේ මේ හැම එකම ඇත්තේ ඉතින් අපි අපි දැන් යන උඩ සට්ටුවට ගෑනු කට්ටියක ඇඳුම් තියෙන පැත්ත මේ ඔක්කොම ගෑනු කට්ටිය ගෑනු තුම මම නිකන් එක ගාන බලන්න මේ බ්ලවුස් එක යුරෝ 40යි Calvin Klein, Tommy Hilfiger, ඊට පස්සේ එක එක බ්‍රෑන්ඩ් වලින් තියෙන මම ඩෙනිම් එක ගාන බලන්නේ මේ වෙන ඩෙනිම් යුරෝ 100ක් විතර වෙනවා विंटर जैकट समर जैकट एवं दीनिंग बलूम कट्टी तीन यूरो मिता तीन वाटी यूरो हेट तीन यूरो हतली हेट तीन ඔක්කොම ගෑනු කට්ටිය ගැන තියෙන ගෑනු කට්ටිය විතරයි මේ පැති ඉන්නේ. මේ මුළු සෙක්ෂන් එක මේ සෝරි මේ මුළු ෆ්ලෝ එකම මම හිතන්නේ ගෑනු කට්ටිය ඇඳුම් තියෙන්නේ ජැකන් ජෝන්ස් එකේ ඇඳුම් තියෙන මේ හරිය ඔක්කොම ජැකන් ජෝන්ස් එකේම තියෙන්නේ මෙතන ඉඳන් එහාට තියෙන පිරිමි කට්ටිය ඇඳුම් හුඩීස් තියෙනවා ඊට පස්සේ ටී-ෂර්ට් තියෙනවා ඉතින් අපි බලමු පිරිමි කට්ටියගේ ඩෙනිම් කීයද කියලා බැඩ් එනිම යුරෝ 50යි එක එක ගන්න වලට ඉතින් ඇඳුම් තියෙනවා හුඩි එකක් බලමු කීයද දන්නේ මේ න හුඩි නෙමෙයි මේක පුලෝවර් එක එක ගන්න යුරෝ 30යි ඒ පුලෝවර් එක යුරෝ 30යි शॉर्ट्स यूरो तिहाई हेलो
මේ හැම කොමී ජීන්ස් තියෙනවා කොමී ජීන්ස් මේ පුල්ලෝවද හුඩීද දන්නේ අපි නිකන් ගන්න බලමු යුරෝ 70යි හැට්ස් තියෙනවා මේන රේන්කෝ යුරෝ 130යි टोमी हुडीस तीन मेक यूरो सीआई मेक लुईस डेनिम टी शर्ट तीन लुईस टी शर्ट यूरो तिहाई लुईस हुडी का බලන් ප්‍රයිස් ටැග් එක යුරෝ 80යි මේක කැල්වින් ක්ලේන් බ්‍රෑන්ඩ් එකේ ඇඳුම් ටික තියෙන්නේ කැල්වින් ක්ලේන් පුල්ලෝ එකක් යුරෝ 65යි මේකත් जैकेट्स यूरो 40 है मैं जैकेट का ये जैकेट का नाम मरो है पार्ट आज लसन है हेड कावे का तीपा ना मरो ये का जैकेट का ටිකක් පොස්ට් ලුක් එක තියෙන ඩීසන්ට් ජැකට් එකක් යුරෝ 80යි මේ පැත්ත ඔක්කොම ජැකට් තියෙන්නේ යුරෝ 70යි 80යි එක එක ගණන් වලට ලෙදර් ජැකට්ස් තියෙනවා ඔරිජිනල් ලෙදර්ද නැත්නම් ෆේක් ලෙදර්ද දන්නේ ඇඳුම් තියෙන ඕන තරම් මාර ලස්සන කලර්ස් වලින් එක එක ඩිසයින් වලින් මේ හැරි ඔක්කොම තියෙන සමර් ටී-ෂර්ට්ස් මේ හැරි ජැකට් තියෙන්නේ बेल्ट बेल्ट तीनों यूरो तिहाई यूरो विसाई इसी पहाई एक एक गणन वाले बेल्ट तीनों मेहरी तीन ने मेहरी हेड्स तीनों इंटर बस हैंकरचीफ्स तीनों कपलिंग्स तीनों टाई क्लिप तीनों तब ब्लेशर्स तीनों मैं ब्लेशर का कमाई दान यूरो हटा की तरह थी कोमल दान ने मंग ब्लेशर का गता यूरो हटाए मैं मेरे को सीरियस है मैं वह ठीक आप कौन दे वो इन्ने थी तब तीनों फुल किट के गाने पुलों में है मेरे को फुल किट देना है ब्लेशर के भीतर आई थी ना हरी टाई थी ना टाई का केल यूरो थी हाँ दिन में फ्लोर के तानी करमा ऐंधुन थी ना කාන්තා සහ පිරිමි ඇඳුම් තියන්නේ පල්ලෙහා ෆ්ලෝ එකේ තිබ්බේ ඔය යට ඇඳුම් ඊට පස්සේ ඔය gifts ඊට පස්සේ stationaries ඒ වගේ දේවල් තමයි පල්ලෙහා ෆ්ලෝ එකේ තිබ්බේ අපි උඩ එකට ගිහිල්ලා බලමු සෙකන්ඩ් ෆ්ලෝ එකේ මොනවද තියෙන්නේ කියලා
මේකේ තේම විදිහට මේක දඬුන් තමයි වෙන්නේ. දඬුන් කියවට ස්පෝර්ට්ස් ගහද නැත්නම් ආ ස්පෝර්ට්ස් ලෝයා තියෙන්නේ මේක. මේ හැරි ඔක්කොම ස්විමින් කිට් තියෙන්නේ. මේ පැත්තේ ඔක්කොම ස්පෝර්ට්ස් වෙයා තියෙන ස්පෝර්ට්ස් වෙයා සහ පොඩි ළමයින් ගැනු. අර පැත්තේ පොඩි ළමයින් ගැනු. මේ හැරි ස්පෝර්ට්ස් වෙයා තියෙන්නේ. බලමු ස්විමින් ට්‍රංක් එකක් කීයද කියලා සාමාන්‍ය. යුරෝ 47යි මේක. හියුගෝ බොස් එකේක යුරෝ 60යි. Skirting board tiyena. Skirting board එක කීයද? ගාන ගහලා නැහැනේ. කීයද දන්නේ හැබැයි මම. බැඩ්මින්ටන් රැකට් තියෙනවා. මේක රැකට් දෙකක් තියෙනවා. යුරෝ 30යි. රෝද සපත්තු තියෙනවා. ඊට පස්සේ රෝද සපත්තු පදිදි දාන ග්ලව්ස්, නී ගාඩ් ඒවා තියෙනවා. මේ හැරි ඔක්කොම ෆිට්නස් ඉක්විප්මන්ට් තියෙන ඩම්බල්ස්. ඊට පස්සේ එක්සර්සයිස් කරන්න ඕන ඒවා තමයි තියෙන්නේ. මේ හැරි ෆ්ලෝ මැට් තියෙන්නේ. ඒවට යෝග මැට් කියලා කියනවානේ. ඒවා තියෙනවා ෆුට්බෝල්, වොලිබෝල්. සාමාන්‍ය මේ මිකාස වොලිබෝලයක් කීයද? කාණ නැහැනේ හොයාගන්න. මම දන්න යුරෝ 30ක් විතර ඇති. සයිකල් පදිදි දාන හෙල්මට් යුරෝ 25යි. නී ගාඩ්, ඇන්කල් ගාඩ් ඒවා තමයි මේ හැරි තියෙන්නේ. ස්පෝර්ට් ෂූස්, රනින් ෂූස් ඒවා තමයි මේ හැරි තියෙන්නේ. විතරට යන් බලන්න. කීයද කියලා. ගාන නැහැනේ හොයාගන්න. යුරෝ 70යිද? ඔව් ඒක යුරෝ 70යි. මේක ගාන තියෙනවද? නැහැ මේක ගාන නැහැ. මේ යුරෝ 60යි. මේ හරි තියෙන්නේ මේ හයිකින් කරද්දී ඕන වෙන බඩු හයිකින් ෂූස් ඒවා. බැක්පැක් තියෙනවා. හැමදේම වගේ තියෙනවා. ඉතින් මේ
ශොපින් මෝල් එකේ මේ හරියේ ඔව් මේ හරියේ තියෙන ජැකට්ස් ජැකට්ස් හුඩීස් පුල්ලෝවර්ස් ඒවා තමයි මේ හරියේ තියෙන්නේ ඉතින් මම මේවයි ගාන බලන්නේ නැහැ හැම එකකම ගාන බල බල ඉන්න ගියොත් මට වීඩියෝ එක ඉවර කරන්න හම්බ නැහැ ඔයාලටත් වීඩියෝ එක බෝරින් වෙයි මේ සාමාන්‍යයෙන් එච්ච ලොකු ගණන් නැහැ සාමාන්‍ය යුරෝ 20යි 30යි 60ට 70ට යන ඒවා තියෙනවා ඉතින් බ්‍රෑන්ඩ් එක අනුව ක්වොලිටි කනුව තමයි ඒවා හැමදේම ගාන ඩිපෙන්ඩ් වෙනවා ඉතින් මෙහෙරි කැප් තියෙනවා ඊට පස්සේ ස්වීටර්ස් තියෙනවා පොඩි ළමයින් යනුන් තියෙන පැත්තට ඇවිල්ලා ඉන්නේ මේ හරි ඔක්කොම පොඩි ළමයින් යනුන් තියන්නේ බලමු තවත් එක තට්ටුවක් උඩට යන්න පුළුවන් අපි ඒකට ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා සමහර විට හෝම් ඩෙකරේෂන් කරන ඒ වගේ දේවල් තියෙන්න පුළුවන් මොකද දැන් ඇඳුම් තිබ්බා එතකොට එදිනෙදා අපිට අවශ්‍ය වෙන ඇක්සසරිස් ඒවා තිබ්බා ස්පෝර්ට්ස් වෙයා තිබ්බා පොඩි ළමයින් යනුන් තිබ්බා දැන් තව තියෙනවා නම් තියෙන්න පුළුවන් ගෙදර ගෙවතු අලංකරන දේවල් තමයි අපි ගිහලා බලමු ගෙදරකට ඕන කරන බඩු සහ ඔය ඇඳුම් කීපයක් මේ හැරි සේල් තියෙන්නේ සේල් දාපු ඇඳුම් තියෙනවා පස්සේ වෙලාවක එන්න ඕනේ බලන්න ටී-ෂර්ට්ස් ටිකක් අරගන්න ඔක්කොම සේල්ස් තියෙන්නේ යුරෝ 30ක යුරෝ 15ට දාලා තියෙන්නේ මේක යුරෝ 50ක යුරෝ 38ට දාලා තියෙන්නේ ඔක්කොම ගණන් අඩු කරපු ඒවා තමයි තියෙන්නේ සේල් දාපු ඒවා ජැකට්ස් තියෙනවා ජැකට් එකක් ගන්න බලමු අපි කීයද ගන්න කියලා යුරෝ 70ට තිබ්බ එක යුරෝ 55ට sorry යුරෝ 80ට තිබ්බ එක යුරෝ 55ට දාලා තියෙනවා ඊට පස්සේ ඒක යුරෝ 40ට අඩු කරලා තියෙනවා මේක මරෝ මේක තමයි මද වීඩියෝ එක කරන්න බිල්ල මම හොයාගත්ත සුපිරිම දේ බලමු මම මේකට වෙලා ඇඳුම් ටිකක් ගන්නම් ගත්තොත් මොනවද ගත්තේ කියලා මං දාන්න කොච්චර ගියාද කියන්නේ බේස් ප්‍රයිස් එක කීයද ඩිස්කවුන්ට් ප්‍රයිස් එක කීයද කියලා බලලා මේ හරිය තියෙන්නේ තුවා ඊට පස්සේ මේ හරිය පාපිසි තියෙනවා ඒවත් සේල් තමයි මේක මරු මේක 150 ඩිස්කවුන්ට් දීපු ඒවා තියෙනවා සවානිත් ඒවා 100ට 20 30 එහෙම ඩිස්කවුන්ට් දීපු එක වෙන්නේ නැති. හරියටම දන්නේ නැහැ.
මේ පැත්තේ මොකද්ද තියෙන්නේ? මේ පැත්තේ මොකුත් නැහැ. වහලා තියෙන්නේ මං එතකොට ආවට. හරි එහෙනම් අද මම ඔයාලට පෙන්වන්න ආවේ මේ shopping mall එක. ඉතින් මං හිතනවා interesting video එකක් වෙන්න ඇති කියලා. ගණන් මට හැම එකම ඉතින් පෙන්වන්න බෑ. ඔයාලට දැක්කම ගොඩක් තියෙනවා මේ බඩු වර්ග එතකොට නඳුන් වර්ග ඉතින් මට හැම එකකම ගණන් පෙන්වන්න බෑ. මං හිතනවා ඔයාලට අයිඩියා එකක් එන්න ඇති කොහොමද ජර්මනි ඇඳුම් වල ගණන්. එතකොට shopping mall එකක් කියද්දි මොනවද ඒකේ තියෙන්නේ ලංකාවේ වගේද නැත්නම් වෙනස් දෙයක් වගේ අයිඩියා එකක් එන්න ඇති. ඉතින් මං අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්නම්. මම කලින් වීඩියෝ දෙකක් කරා කොහමද ඔය ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ජර්මනියට එන්නේ. එතකොට එද්දීව මොනවද අනුගමනය කරන්න ඕන දේවල් ඒ වගේ පැය එකහමාරක විතර වීඩියෝ එකක් තියෙනවා. සෝරි පැය එක විතර එක වීඩියෝ එකක් තියෙනවා. අනිත් එක පැය භාගයක විතර වීඩියෝ එකක් තියෙනවා. ඉතින් ඔයාලා ජර්මනියට එන්න ට්‍රයි කරන කෙනෙක් නම් අනිවාර්යෙන් වීඩියෝ එක බලන්න, යාළුවන්ටත් ෂෙයා කරන්න, චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉස්සරහට මම මේ වගේ තවත් ලස්සන වීඩියෝ අරන් එන්නම්. ඉතින් එහෙනම් අදන මම මෙතන වීඩියෝ එක නවත්තන්න. ලබන සතිය ආයි හම්බ වෙනකම් ඔයාලා හැමෝටම ජය වේවා.